හරි එහෙනම් දැන් කරන්න බලන්න ඔයාලා ඔයාලා කරන්න 23 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ 23 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න 23 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ එක්තරා දිනකදී දුරකථන ඇමතුම් ලබා දෙන ස්ථානයකදී ඇමතුම් සඳහා ග්‍රාහකයන් ගත කළ කාලය මිනිත්තු වලින් පහත දැක්වේ ඊට තොරතුරු නිරූපණය කිරීමට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් සකසන්න ග්‍රාහකයන්ගේ ඇමතුම් කාලයේ මාතේ මැද්‍යස්තේ මැද්‍යන්නේ පළමු චතුර්ථකයේ තුන්වැනි චතුර්ථකයේ අන්තස් චතුර්ථක පරාසය සොයන්න කියලා කියනවා හරිද තොට දැයිති ඔයාලට වැඩේ කරන්න තමයි දෙන්නේ ඇමතුම් කාලේ මිනිත්තු දෙන්න දාන සංඛ්‍යාවයි මේකේ බලන්න මිනිත්තු එකේ ඉඳන් කී දක්වා තියෙද කියලා මිනිත්තු 15 දක්වා තියෙනවා ඒක තීරු 15ක් හැබැයි 1යි 2යි 3යි අතරයි පහයි අයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දහතරයි පහළොව මේක දෙවෙනි තීරුවට දාන්න පුතේ ප්‍රගුණන ලකුණු තුන්වෙනි තීරුවට දාන සංඛ්‍යාතය ප්‍රගුණන ලකුණු මේ පැත්තට දාමු සංඛ්‍යාතය F මිනිත්තු 1 නම් මිනිත්තු 15 දක්වා යමතුම් මරන් තිනු එක එක කට්ටි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 දැන් මාන පළවෙනි එකේ නෑ මිනිත්තු 3යි නේ මෙතන මේ ලකුණ දා ගන්න යව කපලා දාන්න උතන හරිද ටියුට් එකේ ඊට පස්සේ කෙනා මිනිත්තු 10යි මෙතෙන් ලකුණ දාන්න ඊට පස්සේ කෙනා මිනිත්තු 2යි මෙතෙන් කොහොම ලකුණ දාන්න එහෙම දාන්න දාලා හරි ගස්සන කරලා ඔයාලා ප්‍රශ්න ටිකට උත්තර ලියන්න විනාඩි 5ක් විතර ගන්න ඒ කාලේ ගියාට කමක් නැහැ මොකද ඔයාලා තනියම කරන්න පුරුදු වෙන්න එපේ නැත්තම් වැඩක් නැහැ අදිසි වෙන්නේ නැතුව හෙමින් කරන්න මොකද අදිසි වුණොත් එහෙම එක දනකාර චූටි වරද්දක් වුණොත් ඔක්කොම වරදී
මෙඩික ගන්නාම වාට එයි 6යි 10යි 10යි 12යි 7යි 10යි 9යි ආයිත් 9යි 3යි 8යි 7යි 3යි 4යි 8යි 1යි वोट के मुल बेलव आटे सीया सिग्मा एफ अलुतीरवा खदंड एफ एक्स तीर एफ एक्स तीर हदल මේ ඉලක්කම වැඩි කරන්න එක්වරක් 6 6 දෙවරක් 10 60 තුන්වරක් 10 90 මේ විදිහට හදා දෙන්න fx තීරු वेटे तू बल हाईसी तीस पहाकी आन प्रश्न उत्तर लिया आन प्रश्न उत्तर लिया बी को आहन देवनी को आहन ग्राहक अमतुम काले पलवनी को माते माते की माते की आने वेडिम वारगण के दत्ते मेतन बला वेडिम वारगण की वेडिम वारगण हेटी मेतन दीन दुलाहने
දොලාදී වැඩි මවාර ගාන දොලහන් එතකොට දොලහනම් එකට අදාළ දත්තේ තමයි මිනිත්තු හතර එහෙනම් මාතය මිනිත්තු හතරක් වෙනවා මාතය මිනිත්තු හතරක් වෙනවා ඊට පස්සේ යනවා මධ්‍යස්තය මධ්‍යස්තය ඉස්සෙල්ලාම බලන්න මධ්‍යස්තය පිහිටි ස්ථාන මධ්‍යස්තයේ පිහිටි ස්ථාන මෙතන දත්ත ගාන කීයද දත්ත ඔක්කොම තියෙන 100ක් දත්ත 100ක් තියෙන එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් බෙදන්න දෙකේ එන් දෙකෙන් බෙදනවා 100 දෙකෙන් බෙදුවොත් කීයද 50 ඊට පස්සේ මධ්‍යස්තය හොයන්නේ කොහමද මධ්‍යස්තය හොයන්නේ 50 වෙනි දත්තයයි 51 වෙනි දත්තයයි එකතු කරලා දෙකෙන් බෙදන්න दैन 50 වෙනි දත්තය හොයාගන්නේ මෙතනින් ගණගෙන යන්න 50 දක්වා 16යි 26යි 38යි 38යි 45යි එතන 50 වෙනි දත්තයත් මෙතන තියෙන්නේ 51 වෙනි දත්තයත් මෙතන තියෙන්නේ මිනිත්තු 6යි මිනිත්තු 6යි 50 වෙනි දත්තයත් මිනිත්තු 6යි 51 වෙනි දත්තයත් මිනිත්තු 6යි ඒක එකතු කරලා දෙකෙන් බෙදන්න උත්තරේ ආයෙත් මිනිත්තු 6යි මධ්‍යස්තයේ මිනිත්තු 6යි මධ්‍යස්තයේ මිනිත්තු 6යි එමනතර දෙවන චතුර්ථකේ හොයන්නේ මේ විදිහට හොයන්න. දෙවන චතුර්ථකේ හොයන විදිහට හොයන්න. ඊට පස්සේ අහනවා මධ්‍යන්නේ කීයද කියලා නේහන්. මේ ටික අයින් කරන්න වෙනවා මට. ඊට පස්සේ අහන්නේ මධ්‍යන්නේ කීයද කියලා. මධ්‍යන්නේ කීයද කියලා නේහන්. කොහොමද අපි මධ්‍යන්නේ හොයන්නේ x bar x bar සමාන සිග්මා fx වෙදීම සිග්මා f නේ සිග්මා fx කියද 665 635 වෙදීම සිග්මා f කියලා කියන්නේ 100යි 6.5 කීයයි 5යි 3.5යි මිනිත්තු කියලා තියෙනවා ඔන්න මධ්‍යයන් අදා ගන්න ඊළඟට අහනවා ඔයගෙන් මොකක්ද? පළමු චතුර්ථකය කීයද කියලා. එතකොට ඉස්සෙල්ලාම හොයාගන්න පළවෙනි චතුර්ථකයේ පිහිටි ස්ථාන Q එක පිහිටි ස්ථාන. ස්ථානේ හරිද Q එක පිහිටි ස්ථාන. කොහමද හොයන්නේ? 4n 1 n 1. 4n 1 n කියන්නේ මොකක්ද? දත්ත ගණන දත්ත ගන්න කියන. 100යි 100 ධන 1. ඒ කියන්නේ 101 බෙදීම 4. 101 4න් බෙදන්න. එතකොට එන්නේ 25.25ක් නේ. 25.25ක් කියලා තමයි එන්නේ. හෙදරපතේ මොකද කරන්නේ? Q1 පළවෙනි චතුර්ථකේ වෑනේ 25 වෙනි දත්තයේ ඉස්සෙල්ලාම බලන්න. 25 වෙනි දත්තේ මේ මෙතන 16යි මෙතන 26යි. 25 වෙනි දත්තේ තියෙන මෙතන. 25 වෙනි දත්තේ 3 මිනිත්තු 3යි. එකට එකතු කරන්න
ඊට පස්සේ 25 වෙනි දත්තේ 26 වෙනි දත්තේ පරතර 25 වෙනි දත්තේ 26 වෙනි දත්තේ පරතරේ 26 වෙනි දත්තයත් මෙතනනේ ඉන්නේ 25 වෙනියත් මිනිත්තු 3යි 26 වෙනියත් මිනිත්තු 3යි පරතරයක් නැහැනේ ඒතර 3 ඍණ 3නේ වැඩි කිරීම මෙතන 0.25 ඉඳලා 100ට 25 නැත්තම් 4න් 1 Q එක සමානයි මෙතන 3 දාන්න මෙයා බිඳුවයිනේ බිඳුව මෙයාගේ වැඩි වුණොත් වැඩන්නේ බිඳුවයි Q එක සමානයි 3යි මිනිත්තු 3යි කියලා තියෙනවා Q එක මිනිත්තු 3යි දැන් ඔයාලා මේ වගේ ගණන් හදලා තියෙන්නේ क्यू एक है ना मिनी तू तो ना ये इधर बस यार ने तुम बने चतुर तक ही इधर हाथ आगे ने क्यू तू ना पीटी स्थान तो रातरे इन तू ना ही इन दाने एक अदर बारा लो तो क्यू एक मिनी तू ना ये क्यू एक मिनी तू ना ही तो क्यू तू ना वाला देने को අතරෙන් 3යි n කියන්නේ 100 ධන 1. කීයද 75.75ක් මේ දෙන්නේ. ඉතින් q 3 කොහමද බලන්න? 75 වෙනි දත්තේ ඉස්සෙල්ලාම බලන්න 75 වෙනි දත්තේ. 16යි 26යි 38යි. 38යි 45යි. 45යි 55යි. 55යි 9යි 64යි 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 9යි 70 තුනයි නේද 73යි 74 75 75 වෙනි දත්තේ මෙතනදී බලන්න ආපහු හොඳට හරිද කියන්නේ 16යි 26යි 38යි 45යි 55යි 55යි 64යි 64යි 73යි 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 මෙතන තමයි 75 වෙනි දත්තයත් මෙතන ඉන්නේ 76 වෙනි දත්තයත් මෙතන ඉන්නේ 9යි මෙන්න ඊට පස්සේ 75යි 76යි වෙනස බලන්න. ඒත් 9 ඍණ 9 වැඩි කිරීම මෙතන 0.75 නම් 175 නැත්තම් 4 3. Q 3 සමානයි 9 ධන මෙයා බිඳුවයි වැඩි කරොත් මෙයාගෙන් බිඳුවමයි. Q 3 සමානයි 9යි මිනිත්තු 3. Q 3 9යි මිනිත්තු अंतिम अंतर चतुर्थक अंतर अंतस अंतस चतुर्थक उत्तरे मिनित्तु